සීමාවෙන් එහා දේශපාලනය. සලකන දේශපාලන සංවාදයේ සමගින් ඔබ යළි එකතු වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා සමග සාකච්ඡා කරත්ම කරන්න මන්ත්‍රීතුමනි ජනබලය කොළඹට එයයි තේමාව බවට පත් වුණේ. එතකොට මේ තුල තිබුණු ආණ්ඩු විරෝධී කාරණා මොනවද? නැත්නම් ආණ්ඩුවේ අඩුපාඩු සමග ජනබලයේ ප්‍රධාන තේමාවන් බවට පත් වුණේ මොනවද? ඇත්තෙන්ම ආණ්ඩුවේ ප්‍රධාන ජනබලයේ ප්‍රධානම තේමාව වුණේ ආණ්ඩුවට වහම ඉවත් වෙලා යන්න නැත්නම් වහම මැතිවරණයක් දෙන්න. ඒ කියන්නේ හිතුව දැන් පෞගේ අවසර තුනමාර තුල අපි පෙන්නලා දුන්නා රට විකිණීම, රට බෙදීම, ඒ වගේම බදුබර මර්ධනය, ඊළඟට අධිකරණයේ ස්වාධීනත්වය අහිමි කිරීම, රණවිරු දඩේම, භික්ෂු දඩේම මේ මාතෘකා ටික අපි අවසර තුනමාරක් අඛණ්ඩව කතා කරලා අපි මොකද එන්රිස අවසාන වශයෙන් අපි ජනතාව ඉල්ලන්නේ මොකද? මෙහෙ කරන ආණ්ඩුවට අපි අවසානයේදී ඔබට මතකද අපි කියන්න ගත්තා මේ ආණ්ඩුවට තවදුරටත් තින්න දුන්නොත් ඊළඟ ජනාධිපතිවරණයේ වනතුරු අපට රටක්වත් රටට හිටක්වත් ඉතිරි වෙන්නේ නැහැ. එහෙනම් මේ ආණ්ඩුව දැන් ඡන්ද කල්දමේ. ඒ නිසා වහම ඡන්ද තියපන්. ඡන්ද තියන්න බැරි නම් gedara palayan කියන ඒ පණිවිඩය දෙන එක තමයි මේකේ තේමාව බවට පත් වෙන්නේ. නමුත් අපි මේ ජනබලය තුල දුටු ඇතැම් තැන්වලදී ඔය කියන පණිවිඩය දෙන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. අපි බලමු මේ දර්ශන පෙළ ඉන්න අනුතුරු කතා කරමු. මෙවැනි කාරණා දකිනකොට ඔබට මොකද හිතෙන්නේ? ඇත්තෙන්ම අපේ රට පිළිබඳ මේ ආවේ පිටසක් වලින් ආපු ජනතාවක් නෙවෙයි. මේ ජනබලයනේ. මේ රටේ ජනතාවගේ නියෝජනය. ඔබ දන්නවා ඔබ මාගේ මැතිවරණ ව්‍යාපාර ළඟින් දැකලා තියෙනවා. මම කවම කවරදාකල් මගේ මැතිවරණ ව්‍යාපාර වලට මත්පැන් ගාවගෙන නැහැ. හැබැයි අවාසනාව කියන්නේ මේ රටේ සුදේව සැනකෙලි බිමකදී සතුටු වෙන වෙලාවේදී මාන්සි වෙන වෙලාව විතරක් නෙවෙයි. අද බණ ගෙදර තියලා ඉවරුනාට පස්සේ හාමුදුරුවෝ වැඩියට පස්සේ බෝතලේ හැරෙනවා. පිරිත් ගෙදර හාමුදුරුවෝ ඇතුලේ පිරිත් කියන වෙන කාමරයක බෝතලේ ගන්න. මේ ඔබයි මමයි යන මම මේ කතා කරන්නේ ඊටාම මේ අමුවට. ඔබට ඒ අත්දැකීම නැත්තම් ඔබ ලංකාවේ බණ ගෙවල් වල පිරිත් ගෙවල් වල ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් අපි කරන්නේ බොරුවක්. මේ රටේ ඔබ දන්නවා ඇති ලෝකේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ගත්තොත් ඉහළම ඉන්න රටක්. අපි ලැජ්ජ වෙනවා. මත්පැන් වලට විරෝධී පුද්ගලික පාසල් යන කාලේ ඉඳන්ම මත්පැන් වලට එරෙහිව සටන් කරපු කෙනෙක් විදිහට මේ අපේ රට අද වෙට මහ ලොකු බුද්ධ ආගම ගැන අපි මහ ලොකුට මේ දහම් දිවින කියද්දි මතක තියාගන්න අපේ කාන්තාවන්ගේ සාතිශය බෞතර 95% බොන්නේ නැහැ. පිරිමයගිනු 125% විතර බොන්නේ නැහැ. ඒතර බොන එක කොහොම බොන්න ඕනිද? ඒක පුද්ගල මත්පැන් පරිභෝජන ලෝකයේ ඉහළම රටවල් පහෙන් එකක් බවට ලංකාව පත් වෙන්නේ. එතකොට මේ අපේ සමාජයේ සෑමතන මේක මේ රැලියේ මට කීතයි කිනේ අර කිරි පැකට් බෙදුවා වගේ විසදාපු මත්පැනක් බෙදලා අපේ කට්ටිය මේ වැටිලා හිටියා කියලා. එහෙමත් කියන්න පුළුවන්. නැත්තම් අපිව අසීරුතාවයට පත් කරන්න ආණ්ඩුව කිරි පැකට් කුමන්ත්‍රණය දැන් තියෙන නිසා ඒක උට්ටම අලවලා මට කීතයි කිනේ මේ යම් පිරිසක් පොවලා අපිව අසීරුතාවයට නෑ. ලක්ෂ දෙකක් වගේ සෙනගක් ආවම 0.1ක් කියන්නේ 200ක් විතරනේ. ඒතර 0.1ක් නෙවෙයි 1%ට හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් මත්පැන් දැන් එදා අපි ඉන්නකොට හවස සමහර කට්ටිය අපි දැක්කා. මට අපි පන්දම් පත්තු කළ පන්දම් නිවන රස කතාවක් වුණා. මහින්දානන්ද මන්ත්‍රීතුමා ශබ්ද විකාශ නියන්ත්‍රණ කෑ ගහලා කියනවා දැන් පන්දම් නිවන්න කියලා. දැන් ඔන්න පන්දම් නිවුවා. ඒත් පේනවා පන්දම් වගේ පත් වෙනවා. නිමුපියා උනේ පන්දම් මේ මං කෑ ගහනවා ඇහෙන්නේ නැද්ද කියලා. පස්සේ බලන ඔක්කොමලා පන්දම් නිවලා අර කඩල කරත්තවල තමයි රෑ අපි කළුවරේ ඉඳ පන්දම් ගාගෙන ඉන්නේ. මේ පන්දම් ටික තමයි දැක්කේ. එතකොට
කට්ටියක් කඩල කෑවා කට්ටියක් අයිස්ක්‍රීම් කෑවා කට්ටියක් මඤ්ඤොක් කරන් කෑවා තව කට්ටියක් තැන් හොයාගෙන බත් පැන් පානය කරලා තිබ්බා. ඒක මේ අපේ වින විතරක් නෙවෙයි මේ මැයි දිනවලදී ප්‍රධාන පක්ෂ සියල්ල ඔබ ඔබ අමුවෙන්ම කතා කරගරු නායන කවුද මේ රංගන මට පොඩ්ඩක් අවස්ථාව දෙන්න. දැන් මම ඔබෙන් අහන්නේ දැන් මැයි දිනේ පෙළපාලියයි මේ විරෝධයයි අපිට සම කරන්න පුළුවන්ද? මැදිනේන්නේ පක්ෂය වෙනුවෙන් පක්ෂයේ සමග පක්ෂයේ ශක්තිමත් කිරීම වෙනි කාරණයක් තුළ. හැබැයි මේ ආණ්ඩු විරෝධයක් එල්ල කරන්න පැමිණෙන විරෝධතා ව්‍යාපාරය. ඒ තුළ නටමින් ගයමින් සින්දු කියමින් මේ ආකාරයෙන් හැසිරීම කොයිතරම් යෝග්‍යද? ආණ්ඩු විරෝධය පෙන්වන එක අද අපි කොළඹ ඉඳන් ඔබට මතක ඇති නුවර ඉඳන් කොළඹට පැමිණි එකෙත් අපි ගීත ගායනා කරනවා. අපිමයි ගීත ගායනය පටන් ගත්තේ. එතකොට ආණ්ඩු විරෝධයක් නැයි ගීත ගයන්. සුදේව අපිට ඕනි දේවල් කියලා මිනිසුන්ට සමීප වෙන්න බෑ. දැන් අපි පහුගිය කාලේ අපි මිනිසුන්ට සමීපෙම උත්සාහය හරි ගියානේ, අපේ sannivedane හරි ගියානේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයම කියනවානේ ඒකාබද්ධ විපක්ෂයේ මොනවා නැතත් sannivedane හොඳයි. ඒ අය ඒගොල්ලන්ගේ වචන වලින් කියනවා අපි බොරුවට ආණ්ඩු විරෝධයේ ආණ්ඩුව මුකුත් කරේ නැහැ කිව්ව එක සමාජගත වෙලා තියෙනවා. ආණ්ඩුව මෙච්චර වැඩ කරා ඒක සමාජගත වෙලා නැහැ කියලා අපේ sannivedana කාර්ය හොඳයි කියලා ආණ්ඩුවත් පිළිගන්න ඕනේ. අපි ජනතාවට සමීප වෙද්දී අපිට ඕන දේ ජනතාවට කියලා බෑ. ජනතාව ආසද අපෙන් දෙන්න ඕනේ. එතකොට ජනතාව අපට ඇහුම්කන් දෙන්නේ. එතකොට අපේ මේ ආණ්ඩුවේ සටන් පාට විතරක් කියාගෙන ආවනම් මේ ඉලක් පුහුණු කරපු අදිෂ්ඨානශීලී සුළු පිරිසකගේ වැඩක් කරද්දී ඔබ හරි. අපි කිව්වා අපි ගෙන්නුවේ 5000ක් නම් අපිට 5000ක් ගේන්න පුළුවන්. අතිශයින්ම විනේ පීඩා ඉන්න මේ අරමුණේ පීඩා මේ ආණ්ඩුව ගෙදර යවීම හැර වෙන දෙයක් හිතන්නේ නැති උදේ ඉඳන් රෑ වෙනකන් ඒනට කැපවුණු 5000ක් අපි ගේන ආවනම් අන්න විනයානුකූලව හමුදාවක් යනවා වගේ පෙළපාලි වගේ ඇවිල්ලා සටන් පාට පමණක් කියමින් එක්තරා කරන ලක්ෂ දෙකක් වගේ ජනකායක්. දැන් අපි ඔක්කොම පිළිබඳ මහා ලංකා ඉතිහාසයේ ලොකුම සෙනග මේ කියලා ඉලක්කම පිළිබඳ එක එක්කෙනා විවිධ මත කිව්වත් මිතරන් සෙනගම් මීට කලින් ඇවිල්ලා නැහැ කියන එක අවිවාදිතයි. ඒතොර මේ වගේ දැවැන්ත සෙනගක් එද්දී මිනිස්සු ගාන වැඩි වෙන්න ප්‍රමාණය වැඩි වෙන්න ගුණාත්ම භාවය අඩු වෙනවා. ඒක සාමාන්‍ය ඕනම දෙයක් සම්බන්ධයෙන් තියෙන න්‍යායක්නේ. ප්‍රමාණයේ වැඩි වෙද්දී ගුණාත්මක භාවය අඩු වෙනවා. ඔබ හොයලා බැලුවේ නැද්ද ඔබේ පාර්ශවයේ ඉන්න දේශපාලඥයන්ගෙන් කී දෙනෙක් බොණ්ඩ දීලා ගෙනාවද කියලා සෙනග? සාමාන්‍යයෙන් අපි ප්‍රැස්වීමක් වලට සෙනග ගෙද්දී മന്ത്രിවරුන්ට බොණ්ඩ දෙන්න ඉඩ දෙන්නෙම නැහැ. ඒකට හේතුව තමයි ප්‍රැස්වීමට එද්දී මේ අය බීලා ආවම දැන් අපේ මගේ කට්ටියන එද්දි බීලත් නැහැ යද්දි බීලත් නැහැ. ඒක ඒ තත්ත්වය අනිලගේ හැමෝටම තියෙන සාහතික මම හැමෝටම සාහතික මම දෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම එහෙම බොණ්ඩ දෙන කෙනෙක් කියමු. බොණ්ඩ දෙන කෙනා වුණත් ඒක දෙන්නේ යනකොට මිසක් එනකොට නෙමෙයි. මොකද එනකොටම බොණ්ඩ දුන්නම ඒ තමන්ගේ කණ්ඩායම පාලනය කරගන්න බැරි වෙනවා. හැබැයි සුදේව මේ සෙනග බැස්සට පස්සේ අර මං ඉස්සෙල්ලා කියවනේ සතුටට බොනවා දුකටත් බොනවා විරෝධේ පාණ්ඩක් හයිය ගන්න බොනවා කේන්තිය පිට කරන්න බොනවා මහන්සිය පිට කරගන්න බොනවා. ඔබ පිළිගන්නවද හැබැයි ඒ තුල මේ විරෝධේ යම් හානියක් සිද්ධ වුණා කියලා? අනිවාර්යයෙන්ම අපි දැන් අපි කිව්වා ජන බලයක් පෙන්වන්න ගියාම අපිට කලින් කිව්වා පිරිස පිළිවඳ ප්‍රශ්න අපිට වෙන ආණ්ඩු විරෝධේ පෙන්වන්න ඔලු ගිඩි ගන්න පෙන්වන්න මෙච්චර ජනතාවක් ආණ්ඩුවට විරුද්ධ වරින් කියව තැනක් නැතුව කාරණේ කරන විදියක් දන්නේ නැතුව යන වෙලාවක් දන්නේ නැතුව එනෝ කියන ප්‍රමාණය ගැන බලද්දී ගුණය අනිවාර්යෙන් පිරියන එක තමයි තිත් ඇත්ත. එදා අපි ප්‍රමාණය ගැන කතා කරන වෙලාව අපි ගුණේ පීඨා කරන අවස්ථාව තිබ්බා. මොකද රණවිරු උපහාර උල්ලක් කරේ අපි. ඊටාම සංයමයෙන් අපි හැබැයි ඒක තෝරගත්තේ විහාර මාදේවි එලිමහන් රංගපීඨේ. ඒ වගේ ගුණේ ඉන්න කට්ටිය අපිට 5000ක් ගණන්ල එක පුරවන්න පුළුවන්. හැබැයි රණවිරුවා ගැන කියද්දි අතරමැද සින්දු කියන ජය වේවා කියන පිරිසුත් එනවා. මේක 5050 කරා නම්. ඉතින් ඒක ඕනම තැනක quantity and quality කියනෝනේ. quantity වැඩි වෙද්දි quality වැටෙනවා. හැබැයි මම කියන්නේ මෙහෙම කතාවක් තියෙනවා. දැන් අපි දැකලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ බොහෝ මේ වගේ රැලි සංවිධානය කරනවා. හැබැයි මේ රැලි වල ඉතාමත් ලොකු විනයක් තියෙනවා. දැන් මේ රැලි වල මේ දකින්න ලැබෙන්නේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය සහ මේ ජනතා සංස්කෘතියේ පිරිහීමක්ද මේ පේන්නේ? කිසිත් නෑ. ඔබට මං කිව්ව දේ හරිනම් ඔබ මං කිව්ව දේ සාවධානවහන් හිටියානම් ජනතා විමුක්ති පෙරමුණේ තියෙන විනය මේ සෙනගේ නොසිටියයි කියලා ජනතා විමුක්ති පෙරමුණ මං කිව්වා අර කලින් කිව්වේ තෝරාගත් විනයේ පිහිටාගත් තෝරාගත් සුළු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණට මේ වගේ සෙනග ගේන්න බෑ. ගේන්න කියන්නකො ජනතා විමුක්ති පෙරමුණට කවදාද මේ වගේ සෙනග ගේන්න පුළුවා? තාම බෑ. ගේන්න පුළුවන් මිස දවසක් තිබුත් එදාට මේ ප්‍රශ්න වලට මුණ පාන්න වෙනවා. ප්‍රමාණය වැඩි වෙද්දී දැන් බලන්න ඔබම ගන්න මාධ්‍යවේදීන් ගන්න ඔබ වඳවා ගන්නේ මාධ්‍යවේදීන් දස දෙනයි නම් ඔබට ඉතාම විශිෂ්ට දහ දෙනා ගන්න පුළුවන් 100ක් આવුත්. හැබැයි ගන්න 100ක් නම් අර
ආපු අයිදුම්පත් ඉදිරිපත් කරන ඉතුරු අනුවත් ගත්තට පස්සේ අර පළවෙනි 10 දකින්න ලැබෙන ගුණාත්මක ලක්ෂණ ටික ඉතුරු අනුව දකින්න බෑ. ඒක ජනතා විමුක්ති පෙරමුණට පොදි, එක්සත් ජාතික පක්ෂයට පොදුයි, අපිට පොදි. දැන් පිවිතුරු එළවුරුමේ වුණත් ওই ප්‍රමාණයට වර්ධනය වුණොත් අපේ පක්ෂෙත් ওই මට්ටමට තියෙනවා. ඒක ප්‍රමාණය සහ ගුණය පිළිබඳ ලෝකෙන් පිළිගත් න්‍යාය. මන්ත්‍රීතුමනි මේ යන ගමනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථාන ඉදිරිපිටදී හූ හඬ නැගෙනව. ඔබ අනුමත කරනවාද? මේක ඉතාම දෙයාකාර උත්තර දෙන්න ඕනි. මම සාමාන්‍යයෙන් එහෙම හු කියන්නේ නැහැ. හැබැයි එතන මේ මිනිස්සු පිටකරේ සාධාරණ කේන්තියක් කියලා මම විශ්වාස කරනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෞගේ කාලේ පැවැත්ම පිළිබඳ මතක තියාගන්න මේ ජනතාව ඉන්නේ මේ ඔබගේ වැරද්දක් දැකලා ඔබට හු කියනෝ නෙවෙයි. මේ කවුද? මේ එදා ආපු පිරිසේ සාතිෂයේ බහුතරය මීට වසර 3කට කලින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය. ඒ විතරක් නෙවෙයි. පෞගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන්න පිරිස්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඡන්දයක් ඉල්ලලා. ඔබට මතක ඇති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ඉල්ලුවේ. ඒ ජයික විශ්වාස කළා ඡන්දය දුන්න ජනතාව එදා දින්නට පස්සේ මේ අයව අමතක කරලා ඇමති දූර ආරං ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වුණා. එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා. පෞගිය කාලේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා තුන්වරක් අපිව රවට්ටලා තියෙනවා. පළවෙනි වතාව තමයි මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ නම ජනාධිපති අපේක්ෂකත්වයට යෝජනා කරලා අර ආප්ප කාලා පැනලා යෑමේ සුප්‍රකට කතාව. දෙවෙනි එක තමයි මහින්ද රාජපක්ෂ මහත්තුමා අගමැති අපේක්ෂකයා විදිහට නාම යෝජනා දීලා මහින්ද රාජපක්ෂ මහත්තුමාට එරෙහිව එක පැත්තකින් කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය රාජිත සේනාරත්න මහත්මයා වැනි අපේක්ෂකයන්ගේ වේදිකාවල ප්‍රචාරක කටයුතු කරනවා. තුන්වෙනි එක තමයි විශ්වාසභංග යෝජනාව. අපිට පණිවිඩයවල අපි ලෑස්ති රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න ඒකට අපිට උදව් කරන්න කියලා විශ්වාසභංගය අපි අත්සන් කළා බාර දුන්නට පස්සේ අත්සන් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්ද දෙන්න ආවේ නැහැ. එතකොට මේ වසර 3ක් තුල 3 වතාවක් රවට්ටලා හැම වතාව අපි කලින් වතාව රැවටුණු බව දැනදැන රට වෙනුවෙන් මේ දේ කළ යුතුයි කියලා අවදානම් ගන්න මේ ඔවුන්ගාවට ගියාම හැමවතාවම රැට්ටුව මේ ජනතාවට තියෙන කේන්තිය. සමාජලාට අපේ නීතියේ තියෙන සුදේව බහලා ඇති ෂණික කෝපයේ මිනිමෙරුමක් කරාම ඒක මිනිමෙරුමක් විදිහට සලකන්නේ ෂණික කෝපය නිසා. ඉතින් මේ පිට කරගත්තේ කෝපයක් හූ කියන එක සාමාන්‍ය හොඳ වැඩක් නෙවෙයි. නමුත් එදා ඒ ජනතාවට සාධාරණ හේතුවක් තිබ්බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථාන දැක්කම පපුවේ කැකෑරෙන කේන්ද්‍ර පිට කරගන්න. ඒ කියන්නේ එදා තිබ්බ හූවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් නොවන උදේගම්මන් පිළ කැමති. මම කිව්වේ නැහැ කැමති කියලා. මම අහන්නේ ඒ අය සාධාරණයි කියලා. වචන හරියට මම ඇහුවා. ප්‍රශ්නයක් අහන්නේ කැමතිද කියලා. මම කැමති කියලා නෙවෙයි කිව්වේ සාධාරණයි කියලා. කැමති කියන එක කැමති නෙවෙයි සාධාරණ. ඔබට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වගේමයි සමහර සමාජ මාධ්‍ය වාර්තා පළවෙලා තිබ්බ එදා හවස්වරි ඔබතුමා මලගෙදර හිටියේ රැලි හිටියේ නැහැ කියලා. මේ කතාව ඇත්තද? මම මේ අහන්නේ මේ වාර්තාවල තියෙන සත්‍ය අසත්‍යතාව දැනගන්න. සම්පූර්ණ බොරුවක්. මෙහෙමයි ඔබ මතක තියාගන්න දැවැන්ත සෙනගක් හිටියා. ඒ සෙනගේ අර වේදිකාව මත සෙනග අමතන වේදිකාව ඇහෙන්නේ ඒ කලින් විස්තර පළවෙනි මීටර 100 විතරයි. විශාල පිරිසක් ඈත ඉන්නවා. වෙන්නේ මොකද්ද කියලා පේන්නේ නැහැ, දකින්නේ නැහැ. නිකන් හිටගෙන ඉන්නවා. ඒ මදිවට එහිට මෙහෙට තල්ලු වෙනවා. ඉතින් මම මුල් පැය කීපේ තෙරපීමක් ඈතර තිබුණු නිසා වේදිකාව අතර විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය මහත්මයා ඉඳන් ලොකු තෙරප අගට ගිහිල්ලා ඒ සාමාන්‍ය ජනතාවත් එක්ක කාලය ගත කරමින් කතා කරමින් ඔවුන්ට ඔවුන් සමග සම්බන්ධ වෙමින් හිටියා. ඉතින් කැමරා එහෙම මේ පැත්තේ තිබුණේ මෙයාගේ ඔබ දැකලා තියෙන සමහර වෙලාවට සමහර අය අනිත් අය පෙරලගෙන ඇවිල්ලා කැමරාව ඉස්සරහ හිට ගන්නවා. සාධාරණයි. නැත්තම් කියන්නේ අපේ නෝනවත් පිළිගන්නේ මම මේකට එනවා කියලා ගෙදරින් ආවා. ඇයි හිටියේ නැත්තේ කියලා ගෙදර ගියාම නෝන අහනවා. මම පොඩි බාධාවක් කරනවා. තොරතුරක් ලැබෙනවා මේ මොහොතේදී. අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් පෙට්‍රල් මිලත් වැඩි වෙලා තියෙනවා. පෙට්‍රල් රුපියල් 4කින් ඩීසල් රුපියල් 5කින්. එයත් ඔබට ප්‍රවෘත්ති අපිටපත් වේවි. ඒ ගැනත් කතා කරතයි. අපිට ඒ ගැනත් කතා කරන්න පුළුවන්. හැබැයි රංගනද අපි කිරි පැකට් ගැන කතා කරගෙන ඉන්නවා. තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සුදේව. මට එක හඬ අවස්ථාව දෙන්න. මේ මන් ඔබ කිසිම කවුද ඒ රැලි අවස්ථාවේ කිසිම මලගෙදර ඉන්නේ කී පොඩ්ඩක් කියන්න කියන මටත් උරේ මං වගේ සරසි
වෙස්වලාගෙනේ මලගෙදරට ගිය පුද්ගලයා කවුද කියලා හොයාගන්න අවශ්‍ය නැහැ. කොයි මලගෙදරද ඔය හිටිය කෙනෙක් පොඩ්ඩක් ඇහුවොත් මට එතනට පොඩි දෙයක් තියෙනවා රංගන. ඔබ හෝටලයක හිටියද එහෙනම්? මොකද කිව්වා හිල්ටන් හෝටලේ, ශැන්ග්‍රිලා හෝටලේ මම හිටියෙත් නෑ. මෙතුමා මේ ඔය ප්‍රශ්නේ අහන්න තමයි මම අවස්ථාව ඉල්ලුවේ. නෑ ඔබතුමා කිව්වා රැවටීම් ගැන. ඔව් ඉතාම වැදගත්. මේ සුදේවහන්ට හදන ප්‍රශ්නමයි මං අහන්නේ. මම මේක මෙහෙම අහන ඔබෙන්. ඉතා නිවැරදි ලෙස ඔබේ කාරණාව පමණක් නෙවෙයි. දැන් මෙතනද කියනවා වැඩියෙන් වාසි වුණේ මේකෙන් හිල්ටන් එකට, ශැන්ග්‍රිලා එකට, තාජ් එකට කිය. එහෙම සඳහන් කිරීමක් වෙන්නේ ඔබ හෝ ඔබේ පාර්ශ්වයේ නායකයන් හිටියේ නැහැ කියන එක සක්සුදක්සේ පැහැදිලිව සනාථ කළ හැකිද ඔබට? මට අර ඩීසල් පණිවිඩය එනකොට මං කියමින් හිටිය දැනම අවසන් කරපු ගාව මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. මුලින් මට කියන්න ඕන දේ තමයි, අවසන් කවසේ මට කියන්න ඕන දේ තමයි අර මත්පැන් කාරණේදී, මත්පැන් පානය කළ හිටිය පිරිස ගැන කල්දී සමහර කට්ටිය කිව්වා 58ක් යනාදී වශයෙන්, 1000ක් හිටියත් හිටිය සෙනගෙන් 0.5ක් විතර. ඇයි ආණ්ඩුවට ගෙදර යන්න කියලා බලකරන්න ජීවිතේ පරදුවට තියලා ආපු 99.5ම කතා නොකර මේ ඕනම ගොඩක ඉන්නවා. බුද්ධ ශාසනයේ දේවදත්ත කෙනෙක් හිටියා, ජේසුතුමා ගාව හිටිය 13 දෙනාගේ එක්කෙනෙක් ජුදාස් පාවා දෙන්නෙක් හිටිය 13ට එකක්. මෙතන 100ට එකක්වත් නැති පිරිස හුවා දක්වන්නේම මේක බාල්දු කිරීමේ කූට දුෂ්ට අරමුණෙන් මිසක් මේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න නෙවෙයි කියන කාරණේ මට මතු කළ යුතු වුණා. අපි දැන් එමු මේ ප්‍රශ්නෙට. මේකත් ඒ જાතියම කතාවක්. මොකද කියනවා හිල්ටන් එක, කවුද හිල්ටන් එකේ මහල් දෙකක් අපි වෙන් කරගෙන හිටියයි කියනවා. කවුද කියන්නේ? පොඩ්ඩක් හිතන ඉස්සර ඉංග්‍රීසියෙන් කියනවා සුදේව කියමනා. The messenger is as important as the message. පණිවිඩයේ මෙන්ම පණිවිඩ කරුවාද වැදගත්. කවුද මේ පණිවිඩ කරුවා? රාජිත සේනාරත්න ගරු ඇමතිතුමා, රජයේ මාධ්‍ය ප්‍රකාශකතුමා. මට වඩා හොඳට මාධ්‍ය කරන තමුන්නාසල දැනගන්න ඕනි සෑම බදා දටව එක සතියට එක බොරුවක් යන තේමාව යටතේ එතුමා කියන බොරු. එතුමා කියුවේ බොරු කියලා පහුවදා වෙනකොට ආණ්ඩු ඇමතිවරු මාධ්‍ය හමුතියලා කියපු අවස්ථා තියෙනවා. ඊළඟ සතියේ ඔබ කිව්වේ බොරුවක් නේද කියලා මාධ්‍යවේදීන් අහයි. මම එහෙම කිව්වා, බොරු කියන්න එපා, මං එහෙම කිව්වේ නැහැ කියන. ඊළඟට අර රත්තරන් අස්සෙ වැඩි ඕනේ නැහැ. අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බිලියන 18ක් ඩොලර් බිලියන 18ක් බැංකු ගිණුමක තියෙනවා. ගරු චතුරසේනාරත්න මන්ත්‍රීතුමා ඇස් දෙකෙන් දැකලා තිබ්බා. ඔය රායිත සේනාරත්න ඇමතුමා ලංකාවට ගේනවා කිව්වා. ඒ ඩොලර් බිලියන 18ට වෙච්ච දෙයක් කියලා ඉන්න එපා. මේ හිල්ටන් හෝටලේ කාමර කතාව මිනිස්සු විශ්වාස කරන්නේ. හිල්ටන්වත් ශැන්ග්‍රිලාවත් කාටවත් කාමර වෙන් කරගන්න උවමනාවක් කිසිම නායකයෙක් හිටියේ නැහැ කියලා ඔබ සනාථ කරනවා. යම් මේකෙන් හෙට දවසේදී මේ පිළිබඳව සනාථ කරන ලියවිලි හෝ යම් දේවල් එල්ල වුණොත් ඒත් බාරගෙන දැක්කුණා. ඉතින් අපේ කිසිම മന്ത്രി කෙනෙක් ගියේ නැති බව අපිත් එක්ක එකට ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගෙදරට ගිහිල්ලා. පළවෙනි වතාවේ හිර වුණාන් පස්සේ අපි තේරුම් ගත්තා මහින්ද රාජපක්ෂ මැතිතුමා එතන සිටීම අපිට මේ සෙනඟ පාලනය කරගැනීමට බාධා. එතුමා ගෙදරට යවලා ආපහු එතුමාට තිබ්බ මේ ළඟ හෝටලෙකට යන්න. සමහර කට්ටිය කතා කරලා කිව්වා අපේ එක മന്ത്രി කෙනෙක් මං ටච් එකට කතා කරා සර් සර් එක්කගෙන්ද කිව්වා යමු කියලා. මහින්ද මාත්තයා කිව්වා නෑ. තව තුට්ටයිනේ මං ගෙදරට ගිහිල්ලා මං ආපහු එන නිසා මට හොඳටම දන්න මොකද මහින්ද ජනාධිපතිතුමයි මම ඒ වෙලේ එකට හිටියේ. මොකද ඒ සෙනඟ තෙරපෙන හින්දා මහින්ද මාත්තව අපි වාහනේ නැග ගත්තා. මොකද හැමෝටම ඕනේ මහින්ද ජනාධිපතිතුමා ළඟට එන්න, අල්ලන්න, hina වෙන්න, කතා කරන්න. ඒක සෙනඟ පාලනය කරගන්න බාධාක් වුණාම එතුමා වාහනේත් නැග්ගුවාම එතන ඉන්න අය මාවත් තෙරපෙනව දැකලා මාවත් ඒ වාහනෙටම නැග්ගුවා. ඒතකොට මන්ත්‍රීවරයෙක් කිව්වා සර් අපි කතා කරා ටච් එකට සර් එක්කන් එන්න කිව්වා. නෑ නෑ ටච් යන්න ඕනේ අපි මගේ ගෙදරට ගිහිල්ලා සෙනක සමනේ වුණා මං ආපහු එන්නම් කියලා එතුමා එහෙමයි ගිහිල්ලා ආවේ. ඒ නිසා මේ ඇවිල්ලා මේ දැවැන්ත මම කලින් සුන්සුව උපමාවට අරගෙන කිව්වේ සාර්ථකත්වයේ දරා ගන්න බැරි වෙලා එල්ල කරන පදනම් විරහිත විවේචන. අපිට තවත් විරාමයකට අවස්ථාව දෙන්න. මේ විරාමයෙන් පසු අනිවාර්යෙන්ම අපි කිරි පැකට් ගැන කතා කරමු. විරාමයට යමු. සීමාවෙන් එහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදේගම්ම පිල මහතා සමග ගත්ම කරන සලකුණු වැඩසටහනේ අපි නවතත් එකතු වෙන්නේ. මදතුමනි, ජනබලය කොළඹට වගේම කිරිපැකටුත් ප්‍රසිද්ධ වෙලා. මම හිතන්නේ ඊට වඩා දැන් කිරිපැකට් ප්‍රසිද්ධ වෙමින් පවතිනවා. මොකද්ද මේ කිරිපැකට් සිද්ධිය? ඇත්තෙන්ම සුදේව, අපි පක්ෂ ભેද පැත්තකින් තියලා මිනිස්සු විදියට මේ රට වැටලා තියෙන තත්ත්වය ගැන අතිශයින්ම ලැජ්ජාවට පත් විය යුතු අවස්ථාවක් විදිහට මේ කිරිපැකට් සිද්ධිය මම දකින්නේ. අපේ සමාජයේ අතිශයම සංවේදී පිස්සු බල්ලෙකුටවත් වස ටිකක් දාලා මරන්නේ නැහැ. අල්ලපු ගෙදර බල්ලගෙන් කොතරම් කරදර වුණත් උට වහ ටිකක් දාලා මරන්න හිතන්නේ නැහැ. අපි පැත්තකින් තියමු. මේ ලෝකයේ මෙතෙක් බිහිවුණු ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානයේ විදියට ලෝකෙම හඳුනාගත්තේ කොටි ත්‍රස්තවාදී.
කොටි ත්‍රස්තවාදී මාවිල්ලාරු සොරවුව වහලා අපිට ජලය නැති කර බව ඇත්තයි. හැබැයි උන්ට ඊට වඩා හැකියාව තිබුණා ඒ ජලාශයට වහ ටිකක් දාලා සිංහල මිනිස්සු දසදහස් ගණක් එකපාරට මරලා දාන්න. හැබැයි කොටියා එච්චර ම්ලේච්ඡ උනේ නැහැ. කොටි ත්‍රස්තවාදීන්ටත් වඩා ම්ලේච්ඡ පහත් තැනකට එක්සත් ජාතික පක්ෂය දැදෙවෙන්න වෙట్లా තියෙනවා. ඒ කියන්නේ ඔබ ඔබ තහවුරු කරගෙන අවසානයිද මේ කිරිපකට ඕනිසි බෙදුවා කියලා ඔබ එවැනි තැනකින් කතා කරන්නේ. ඔව්. ඔබ දන්නවා ඇති අද මාධ්‍ය හමුවක මම මේ කාරණේ හෙළි කරා. මගේ සහෝදර මන්ත්‍රීවරු මේ කාරණේ ගැන මාධ්‍ය හමුවල කතා කරලා තිබුණා. මේ තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයිති ND3694 කියන වෑන් රථේ 2018 සැප්තැම්බර් මාසේ 5 වෙනිදා ධාවන සටහන. රේදුරා ලියනවා මෙම වාහනය එදා නිදහස් කරලා තියෙනවා උදේ 8:45 සිට රාත්‍රී 8:45 දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකගේ කටයුතු සඳහා. ක්‍රියාකාරී අධ්‍යක්ෂකට හොඳ සුපිරි වාහනයක් ලැබෙනවා තමන්ගේ පාවිච්චියට. ඊට අමතරව මේ එදිනෙදා වෙන වැඩ කරන මේ වාහනේ ප්‍රධාන කාර්යාලයේ වෙනත් වැඩ කරන වාහනේ එදින පෙරවරු 8:45 සිට රාත්‍රී 8:45 දක්වා ක්‍රියාකාරී අධ්‍යක්ෂ නිකුතුන්. ක්‍රියාකාරී අධ්‍යක්ෂ කියන්නේ අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන මෙවර අමාත්‍යවරයා වෙන්නේ මංගල සමරවීරැමතුමා ජාතික ලොතරැයි මණ්ඩලයේ අයිති වෙන්නේ. පත් කර දේශපාලන පන්තිය කවුරු දේශපාලන හෙංචයියෙක් තමයි ක්‍රියාකාරී අධ්‍යක්ෂ වෙන්නේ. මෙව මොකද කරන්නේ සිරිකොතට යනවා මේ ධාවන සටහන යනවා. ඊළඟට මේ සිරිකොතෙන් අපිට තියෙන තොරතුරු කිරි පැකට් පටවගෙන ඇවිල්ලා මෙතන බෙදලා තියෙනවා. මේ වාහනේ දැකපු මන්ත්‍රීවරු ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ වාහනේ කිරි තිබෙදී මල්ලඟ මේ වීඩියෝ බටේ තියෙනවා. මම මේක මෙතන විකාශනය කරන්නේ නැහැ. මොකද තමුන්නාන්සලා ඒක තමන්ගේ වාර්තාමාලාගේ ප්‍රවෘත්තියාගේ පෙන්නවා. ඒ කිරි ටික එහෙම්ම ඉහිරුණු අර කිරි පැකට් බිම දාලා තියදී ඉහිරුණු කාපට් වල කිරි තිබෙමින් තියෙන වීඩියෝ පටයක් ඒ වාහනේ අංකයේ සහිතවම ඒ පෙන්නනවා. අද ඒ වෑන් රථය සර්විස් කරන්න යවුවා මේ කිරි ටික පිරිසිදු කරගන්න. ඒ සියලුම තොරතුරු අපිට ලැබුණා. ඉතින් මේක කෙලින්ම ජාතික ලොතරැයි මණ්ඩලය අයිති වෙන්නේ මේ ආණ්ඩුවට. අමාත්‍යවරයා තමයි ක්‍රියාකාරී අධ්‍යක්ෂ පත් කරන පක්ෂ තමන්ට දේශපාලන වශයෙන් හිතවත් කෙනෙක්ව තමයි පත් කරන්නේ. ඒතොර කෙලින්ම එක්සත් ජාතික පක්ෂය නැත්නම් අපිට තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇඟිලි දික් කරන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය අරා බස් රථවලට බලපත්‍ර දීම නතර කරා. කෘපනිසලගේ සමෘද්ධිලාගේ නිවාඩු නතර කරා. නුවර පාර හරහා පාර කපන්න පටන් ගත්තා. ඒ වගේ යම් යම් දායකත්වයන් දැක්කුවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂවත් මෙතරම් පහත් තත්ත්වයට වැටුන්නේ නැහැ. මේ කිලිම්ම එක්සත් ජාතික පක්ෂ මේකට වගකීම් යුතුයි. මේ වෙනුවට අපි පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. අපි හිතනවා වෙන්දා අපි දැකලා තියෙනවා පොලිස්පතිතුමා හරිම සංවේදී පුද්ගලයෙක් ඉදිරියයි රඟපාන්නේ. අඬා වැටෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනමාධ්‍ය ඉදිරියේ අඬන එකම පොලිස්පතිවරයා. ඉතින් මේ වගේ රටක් ජාතියක් කම්පා වෙන්න ඕනි කාරණේද අපි දැක්ක නැහැ. පොලිස්පතිතුමා අඬනවා තියා සාමාන්‍ය මට්ටමින් තෙල්ල මේ ගැන රට ඉස්සර කතා කරලා අපි මේ ගැන පියවර ආරම්භ මේ රටේ ජනතාවගේ මනුස්සකම ආපෝ හිටවනවා. මතුතුමනි ඔබේ චෝදනාව වෙල්ල වෙන එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මේ ගැන මොනවද කියන්නේ? අපි උන්ගේ ප්‍රකාශ බලමු. සංවිධායකවරුම බෙදපු බාල කිරි පැකට් දීන බඩයන්න පටන් අරගෙන අසනීප වෙලා දැන් කියනවා පොහොට්ටුවේ උද්ඝෝෂණේ ඒ බේබදු කණ්ඩායම් වලට බඩයන එකටත් වග කියන්න ඕන මේ දේශද්‍රෝහී යහපාලන මරු කතාවක්. මම කියනවා ඔය කතා කොණ්ඩේ බැදපු චීනුන්ටවත් කියන්න එපයි. මෙතන තියෙන්නේ අර උද්ඝෝෂණේ යනගෙනිච්ච එක වහගන්න හදන කතානේ. අපි ආවි උද්ඝෝෂණේ කරන්න නම් අපි උද්ඝෝෂණේ කරන්න යන්නේ කිරි පැකට් බොනකොල බව නෙමෙයි. එක දෙක තමයි ওই කිරි පැකට් එකක් අරගෙන උද්ඝෝෂණට ගිහිල්ලා රෑයිලි වෙනකන් කිරි පැකට් එක ළඟ තියාගෙන ඊට පස්සේ ආයි ගෙදර ගෙනහිල්ලා ඊට පස්සේ පොලිසියට පැමිණිලි දාන කිරි පැකට් අරන් යනවා කවුරු හක්කත්. ඉස්සෙල්ලා හරියට උද්ඝෝෂණයක් කරන්න කියමු. ආවේ මොකටද? ඇවිත් ගියේ මොකටද? ඒකෙන් ඉඳා ඉතින් උද්ඝෝෂණ වලටත් අගෞරව කිරීම පිළිබඳව කනගාටු. විමල් වීරවංශ ඇමතුමා කිව්වා මාලිගාවත්තේදී මේ කිරි පැකට් ලබා දුන්නේ කියලා. ඒතොර දැන් පොලිසියට ගිහිල්ලා පැමිණිලා දාපු උදවිය කියනවා කොම්පන්නේ වීදියේ යුනියන් ප්ලේස් එකේදී තමයි මේවා ලබා දුන්නා කියලා. 500ක් හිටියා නම් 1000ක් හිටියා නම් ඒ කවුරුවත් අඳුරලා නැහැ මේ බෙදෙන එක්කෙනා කවුද කියලා. අඩුම ගානේ එකම මිනිහෙක් හරි ඉන්න එපා අඳුරන එක්කෙනෙක් මේ බෙදෙන එක්කෙනාගෙන් ගන්නද? මොකද්ද ගම්මන්පිල්ල මහත්තයා කිව්වේ? අපි කෑම බීම උයනවා, ටෙන්ට් ගහගෙන ඉන්නවා, දෙන කෑම කන්න එපා කියලා කිව්වා. ප්‍රවෝෂන් වෙන්න කියලා කිව්වා. එතකොට අපිට සැකයක් තියෙනවා දැන් ගම්මන්පිල්ල මහත්තයා දන්නේ නැහැ මේව දුන්නේ කියලා. හොස්පිටල් එකත් ඇලර්ට් එකේ තියන්න කියලා කිව්වා. එදා අසාර්ථක භාවය මඩලන්න පහෝදා මේගොල්ලෝ භාවිතා කරා අලුත් ක්‍රමයක්. ආණ්ඩුව එලවන්න කොළඹට ඇවිල්ලා ඇඳුම් නැතුව පහෝදා හිටපු මේ නඩයට නාමල්ගේ, විමල්ගේ, ගම්මන්පිලගේ එළිවෙන ජාමෙට යටකලිසමවත් තිබුණේ නැහැ.
මේගොල්ලෝ පාර තිබුණු කිරි පැකට් එකක් ඇහිඳගෙන තමයි යටකලිසමට තමන්ගේ හෙළුව වහ ගන්න භාවිතා කරන්නේ. මේ කිරි පැකට් එකෙන් තමයි තාම වහගෙන වහගෙන ඉන්නේ. ඒවා දැන් කරකවන අපේ පැත්ත. කිරිපැකට් චෝදනා උඹේ පැත්තෙන් ඒ පැත්තට යනකොට ඔබටත් චෝදනා එනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ජනතා විමුක්ති පෙරමුණත් ඒ චෝදනාවම ඔබට එල්ල කරනවා. මුලින්ම සුදේව, ජනතා විමුක්ති පෙරමුණ මේ චෝදනාව එල්ල නොකළා නම් පුදුම වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය අමාරුවේ වැටෙන හැම අවස්ථාවෙම පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් සායට බුදු අයියේ ඔබ වෙනුවෙන් මම සිටිමි ගනු කඩුව එනු සටනට කියලා මුලින්ම ඉස්සරහට පැනලා සටන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ තමයි. සුනිල් නඳුන්නේත්ති මන්ත්‍රීවරයා, තමන්ගේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මැතිතුමා සුනිල් හඳුන්නේත්ති මන්ත්‍රීතුමන්ලට රතුවලි පැටියෝ කියලා හඳුන්වපු දේ 2005 කිව්ව කතාව 2018 අගවෙද්දිත් ඒ ආකාරයෙන්ම වළංගුයි කියන එකයි මාධ්‍ය හමුවත් තියලා ඔප්පු කරලා පෙන්නේ. නැත්නම් එතුමා මේ කතන්දරය දන්නේ නැතුව සාධාරණ පරීක්ෂණයක් කරන්න එහෙමනේ කතා කරන්න ඕනේ. කවුරු හරි කාට වුණා කවුරු හරි වස දුන්නා නම් ඒක වැරදි. එහෙමනේ ස්වාධීන පුද්ගලෙක් කතාද එජාපේ දුන්නද මන් දන්නේ නැහැ. මේ අය කියන කතාව ඇත්තද මන් දන්නේ නැහැ. ඇත්ත නැත්ත හොයා බැලිය යුතු වගේ දෙයක් නේ. ස්වාධීන කෙනා කියන්නේ මෙයා මේ නොදන්න ප්‍රශ්නේ මැදට පැනලා එක්සත් ජාතික පක්ෂය රකින්නවා. මේ එතුමා හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා. උද්ඝෝෂණ කරන්න ආවන උද්ඝෝෂකව මොකටද කිරි පැකට් බොන්නේ? උද්ඝෝෂකව තමයි ගරු මන්ත්‍රීතුමනි කිරි පැකට් බොන්නේ. ඇයි උද්ඝෝෂකව හයියෙන් කෑ ගහනවා සටන් පාට කියලා. ඒතර උගුර වියලෙනවා. ඒක සිසිල් කරගන්න ඕනා තමයි කිරි පැකට් බොන්නේ. උද්ඝෝෂණ කිරීමේ ඉතිහාසයක් තිබුණාට මෑත කාලේ ඔබතුමාලා උද්ඝෝෂණ නොකර නිසා හරි ඉතුමාලත් එකපාරක් කිව්වා පොහොර සානාධාරය වෙනුවෙන් අපි කොළඹ වටලනවා කිව්වා. 2018 වසර උද්ඝෝෂණ වලින් රට රත් කරනවා කිව්වා. හැබැයි කිසි දෙයක් කරන්න නැතුව සීතල කාමර වලට ඉන්නකොට උද්ඝෝෂණ කරනකොට උග්‍රකට වෙයිලා සීතල දේවල් බොණ්ඩෝන වෙනවා කියන එකත් ගරු සුනිල් හඳුන්නේත්තේ මන්ත්‍රීතුමාට අමතක වෙලා බවයි ඒ ප්‍රකාශයෙන් පේන්නේ. මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස ගරු ඇමතුමා මොකද කියන්නේ? බාලකිරි බීලා කියලා. ගරු ඇමතිතුමනි, හයිලන්ඩ් කියන්නේ මිල්කෝ ආයතනයේ නිෂ්පාදනයක්. මිල්කෝ කියන්නේ ඔබතුමාලගේ ආණ්ඩුවේ යටතේ තියෙන රාජ්‍ය ආයතනයක්. මේ හයිලන්ඩ් ආයතනයේ ලබන මාසයේ කල්ලිකුත්තුමේ දිනේ තියෙන කිරි පැකට්ටුවේ තිබුණේ බාලකිරි නම් ඒත් වගේ කිය යුත්තේ ඔබේ ආණ්ඩුව මිස අප නොවේ කියන එක මගේ මිත්‍රාට ඉතාම ගෞරවයෙන් මම සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි, එතුමා කියන මේ බේබද්දු කිරි පැකට් බීලා බඩ නරක් වෙලා කියලා. මන් දන්නේ මන්නම් මත්පැන් පාවිච්චි කරන මන් දන්න උතුමල පාවිච්චි කරනව නැද්ද කියලා. සාමාන්‍යයෙන් මත්පැන් පානය කරනකොට බයිට් එකට ටිකක් සැර දේවල් කනවා මිසක් කිරි වගේ බයිට් එකට කිරි ශැන්ටි කරන්නවත් කිරි පාවිච්චි කරනවා කියලා මම නම් අහලා නැහැ. ඒ නිසා සාමාන්‍ය බේබද්දු නෙවෙයි කිරි බිව්වේ, අනිත් අහිංසක මිනිස්සු. ඒ නිසා කෙනෙක් අසනීප වුණාම හතුර වෙන්න පුළුවන්, ඔබතුමාලට ඡන්දෙ නොදුන්නා වෙන්න පුළුවන්. කෙනෙක් අසනීප වුණාම, විශේෂයෙන් වස දීලා අසනීප වුණාම ඒකට උපහාස අපහාස කරන වෙනුවට වෙච්ච වැරද්දට සමාව ගන්න ඕනේ. මට චෝදනාවක් කෙල්ල වුණා මුජිබර් රාමන් මන්ත්‍රීතුමා. එතුමා ඇත්ත නැත්ත කරන්න, නැත්ත ඇත්ත කරන්න හරි දක්ෂයි. දැන් බලන්න, මම ඔබට ආරාධනා කරනවා මගේ YouTube channel එකේ, Facebook එකේ, මගේ සැප්තැම්බර් මාසේ 3 වෙනිදා වීඩියෝ පටේ සම්පූර්ණයෙන් අඩංගු. ඔබේ ප්‍රවෘත්ති වල ගියේ සංස්කරණය කරන ලද එකක්. ඒකේ කියනවා මම කිව්වේ මොකද්ද, කොළඹ නගරයේ උද්ඝෝෂණයේ තියෙද්දි අපිට මතකයි නුවර අපේ පාගමනයේදී ආණ්ඩුව අපට නගපු චෝදනාවත් අපේ පාගමන නිසා හදීසි රෝගීන් කෑගල්ලේ සිට මහනුවර කරා ගෙන යෑමේදීට බාධා ඇති වුණා කියලා. ඕව කියන්න කලින් දැනටම කොළඹින් පරිධියේ තියෙන ප්‍රධාන රෝහල් දෙක වෙන රාගම රෝහල සහ කළුබෝවිල රෝහල ලෑස්ති කරගන්න, කොළඹදී තදව දෙයක් ඇති වුණොත් රෝගීන් ඒ රෝහල් වලට ඒතර ගෙනියන්න පුළුවන් කියන පෙරසූදානම් වීමේ යෝජනාවක් විතරයි මම කරේ. එහෙම නැතුව මෙතන ලෙඩ වෙලා එනවා, ලෙඩු බාර ගන්න රෝහල් ලෑස්ති කරන්න කියලා මම කොයි මොහොතකවත් කිව්වේ නැහැ. කියන දේ විකෘති කළා. ඇයි මේ? මන් දන්නේ නැහැ මුජිබර් රාමන් මන්ත්‍රීතුමා මේ දේ කරාද නැද්ද කියලා. මට ඍජු සාක්ෂියක් නැහැ. හැබැයි මට සාධාරණ සැකයක් තියෙනවා. ඇත්ත වහන්න එතුමා දරන උත්සාහය තුළ ඇත්ත හෙළිවීමෙන් තමන්ටත් හානියක් වේවි කියන බය එතුමාගේ ප්‍රකාශය තුළ තියෙනවා. දැන් මේ කාරණාවේදී ඔබතුමාලා දැන් කවුරු කළා? කළා නම් මේක තාම කළා නම් කියන්නේ රංගන මේ වෙන විට ජාතික රෝහලෙන් පටන් ගත්තම වෙන්නප්පුවේ රෝහල දක්වා අසනීපෙච්ච රෝගීන් ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේ රෝහල් වල ඉන්න වෛද්‍යවරු බොරුවට ප්‍රතිකාර කරනවා වෙන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ එක ස්ථානයක නෙමෙයි ස්ථාන කිහිපයකදී මේ බෙදහැරීම සිද්ධ වුණා කියලාද ඔබ කියන්නේ? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ මෙහෙමයි, ස්ථානය තැන් කිහිපයක, ඒ කියන්නේ එක ආසන්නයේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේ ස්ථානවල හිටිය පුද්ගලයෝ විවිධ පළාත්වල පුද්ගලයෝනේ. ඉතින් මේ එවෙලෙම බීලා එවෙලෙම අසනීප එක එක්කෙනාගේ සංවේදීතාවය, ඒ කියන්නේ ප්‍රතිචාර දක්위මේ වේගය වෙනස්.
සමහර කට්ටියට පෑය දෙක තුනක් වෙනකල් දරාගෙන ඉන්න ඇඟේ තියෙන හැකියාවද? සමහරු බීපු ගම මේක ඇඟ ප්‍රතිචාර දක්වන්න පටන් ගන්න. ඒක කොළඹ ජාතික රෝහලෙන් පටන් ගත්තම වෙන්නප්පුව දක්වා අපිට ආරංචි වෙන විවිධ රෝහල් ගම්පා රෝහල් වල මේ රෝගීන් ඉන්නවා. මේක ඇත්තක්. ඔව් දැන් පාර්ශව දෙක මම මේ සඳහන් කරන්නේ මේක ඔබගෙන් පමණක් අහලා හරියන්නේ නැහැ. නමුත් මේ මේකේ තාම සංවේදී කාරණාවක් මේ අපි කතා කරන්නේ. මම හිතන්නේ හතුරුට වන් නොකල යුතු දෙයක් ඒක. තාම පැහැදිලිව. දැන් ඔබේ කණ්ඩායම, ඔබේ පාර්ශවයේ ආණ්ඩු පාර්ශවයෙන් ඔබට එල්ල කරන චෝදනා එල්ල කරන මේ පාර්ශවයත් එක්ක එක තැනකට ඇවිල්ලා මේක අවසානය දක්වා හොයන්න ඕනි කියන කාරණාව අරගෙන යාම සඳහා ඔබේ පැත්තෙන් තියෙන සූදානම කුමක්ද? මොකද අපේ රටේ පොලිසිය ඔබලාස්ටි කරන්න විවාදයක්. අපි ලෑස්ති කතා කරන්නේ. ඒ වගේම ඔබතුමාලා විවිධ පුද්ගලයන්ගේ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශ කරන ඔවුන් මේ දේ කර බවට මාධ්‍ය සාකච්ඡාවලදී විවිධ තොරතුරු පළ වෙනවා. ඔබතුමාලා නිශ්චිතව කියන්න බැයිද කවුද මේ පුද්ගලයන් කවුද මේ කට්ටිය? මොකද ඒ පුද්ගලයන් නම් කිරීම අනිත් පුද්ගලයන්ට හානියක් නොවීමට කාරණයක්. මම පොලිස් නිලධාරියෙක් නෙවෙයි. මං ගාව තියෙන සාක්ෂි මත මං දන්න දේ මං එලි කරා. කිරි බෙදූ බව ඇත්තක්, කිරි බීලා රෝගී වුණු බව ඇත්තක්. අද වෙන විට ඒ බෙදීමට එක් වෑන් රථයක් ජාතික ලොතරැයි මණ්ඩලයේ බව ඇත්තා. තව වාහන යොදා ගත්තා වෙන්න පුළුවන්. ඒ නිසා මා කතා කරන මා දන්න දේ පමණයි. ඉන් එහාට ගිහිල්ලා ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ උපදෙස් දුන්නේ කවුද? මේ වාහනේ සම්බන්ධ කරගෙන මෙවිනි කැත වැඩක් කරන්න එක්සත් ජාතික පක්ෂේ නමත් කැත වුණා. මං කියන්නේ ගමේ ඉන්න නම්බුකාර එක්සත් ජාතික පාක්ෂිකවද පාරට බැල යන්න පුළුවන් දෙගොල්ලන්ට. ඒ නිසා මං කියන්නේ අපි නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ වකිමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. ඒ අය ස්වාධීන පරීක්ෂණයක් කළා. ඒ වගේ අදමයන් තිරිසනුන් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ඉන්නවනම් අලිය කියන්නේ තිතාම වටිනා සතෙක්. එහෙම තිරිසන් කොට අලියගේ තියෙන හොඳ ගතිගුණ. ඒ එක්සත් ජාතික පක්ෂයට නෙවෙයි අලියටත් ලැජ්ජාවක් වෙච්ච මේ තිරිසන්ු ටික පක්ෂෙන් එළියට ඇදලා දාන එක මතන පක්ෂ නායකත්වයේ ශිෂ්ටත්වය පිළිබඳ අදහසක් තියෙනවනම් ඔවුන් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම නම් කරන්න ගියේ නැත්තේ මම කතා කරන්නේ මට තියෙන සාක්ෂි අනුව අර මුජිබර් රාමන් මන්ත්‍රීතුමා පිළිබඳ සාධාරණ සැකයක් කියලා මම ඔහු කළාමේ කියන්නේ නැහැ. මට සාධාරණ සැකයක් තියෙනවා. ඇයි එතුමා මේ දැන් මගේ නම ගාවල කිව්ව බොරු මම හොඳටම දන්නවනේ. පට්ටපල් බොරුවක් නේ කිව්වේ. මම කිව්වේ නැහැ කෑම කන්න එපා කියලා. මං කිව්වේ නැහැ නේ මේක. ඔබලා අහන්න ඇතිනේ. එතකොට එතුමාට මං නොකිව්ව දෙයක් ඇහිලා තියෙනවා. ඊළඟට මම රෝවල් වලට ලෙඩු ගේන්න වෙයි සූදානමින් ඉන්න කියලා කිව්වා කියනවා. ඒක සම්පූර්ණ බොරුවක්. ඒතර මෙතුමා මෙහෙම බොරු කියන්නේ ඇත්ත වහන්න උත්සාහ කරන්නේ පරීක්ෂණ නොමග යවන්න උත්සාහ කරන්නේ මේක පිටුපසෙ එතුමා සිටිනවා දෝ කියන සාධාරණ සැකය මට තියෙනවා. හැබැයි එතුමා කළ බවට මට කිසිම සාක්ෂියක් නැහැ. එතුමාගේම කතාව සහ හැසිරීම පොලිසියත් කරන්නේමනේ. ඔව් දැන් අද දවසේ මේ සැක කරන්නේ හැසිරීම දිහා බලන්නේ. අද දවසේ ඔබේ කණ්ඩායමක් ගිහිල්ලා පිටුකුටුවේ පොලිසියට මේ පිළිබඳව මෙනිලක් ඉදිරිපත් කරනවා. සාම්ප්‍රලත් ඉදිරිපත් කරාද අවස්ථාවේදී? අනිවාර්යයෙන්ම ඒ සාම්පල ලබා දුන්න එක රස පරීක්ෂකවරයාට යොමු කරන්න කියලා ඉල්ලීම කරා. මම ඊයේ උදේ හිටියේ කුණ්ඩසාලේ අපේ කේලි රමුකැල්ල ඇමතුමත් එක්ක එතුමාගේ ආසනේ රැස්වීමක මට තාත්තා කෙනෙක් දුන්නා. මගේ පුතා හයිලන්ඩ් කිරි වලට ආසයි. මම ඒක නිසා මේක බොන්නේ නැතුව බෑග් එකේ දාගත්තා. අනිත් අය බිව්වා මම ඒක මාධ්‍යවල පෙන්නන තමුන්නාන්සේලා නාලිකාවේ ප්‍රකාශය විකාශනය වුණා. මං ගෙදර ගෙනාවා. අනිත් කට්ටිය බීලා අසනීප වෙච්ච නිසා මම පුතාට දුන්නේ නැහැ. එදා රෑ උදේ බලද්දි මේ පැකට් එක ඉදිමිලා. ඒ පැකට් එක ඒ විදිහටම තියෙනවා. ඉතින් මේවා ගැන පරීක්ෂණ කිරීම රස පරීක්ෂ දෙපාර්තමේන්තුවට බාර අපි රස පරීක්ෂ දෙපාර්තමේන්තුවේ මහත්තුරුන්ගේ ඉල්ලා සිටිනවා. ඔබතුමාලා ඒ දෙපාර්තමේන්තුවට ලොකු චෝදනාවක් තියෙනවා. කුඩු ගියාම දත් කුඩු වෙලා, මත් කුඩු ගියාම දත් කුඩු වෙලා එනවා කියලා. ඒක ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. හැබැයි ඔබේ දෙපාර්තමේන්තුවට ඇති වෙලා තියෙන චෝදනාවක් පිරිසිදු කරගෙන ඔබේ දෙපාර්තමේන්තුවේ ගෞරව රැක ගැනීමට මේක සුවර්ණමය අවස්ථාවක්. අපිට පක්ෂ වෙන්න එපා. ආණ්ඩුවට පක්ෂ වෙන්න එපා. ඇත්ත ඇති සැටියෙන් රටට හෙලි කරන්න කියන ඉල්ලීම විතරක් අපි රජයේ රස පරීක්ෂකතුමාගේ ඉල්ලා සිටිනවා. එවැනි නිවැරදි පරීක්ෂණ සිද්ධ නොවුනොත් ඒකපද විපක්ෂය හැටියට ගන්න ක්‍රියාමාර්ග මොනවාද? ඇත්තෙන්ම රාජ්‍ය යන්ත්‍රණිත ඔබ කියන්නේ රස පරීක්ෂකවරයා මේක පරීක්ෂා කළාද අපි හොඳට දන්නව ලෙඩ වුණා. සංවිධානාත්මක මේ කිරිපිටි කිරිබිව දැන් වඩේ කාපු කට්ටිය ඉන්නවා, පාන් කාපු කට්ටිය ඉන්නවා, මුරුක්කු කාපු කට්ටිය ඉන්නවා, මඤ්ඤොක්ක කෑව මම කොජාති කෑවා. හොඳද අපේ ඩලසලාපිරු මන්ත්‍රීතුමාගේ කිරි එකක් බීලා තියෙනවා. සාමාන්‍ය ජනතාව සර් කිරි එකක් බොමුද කියලා ඇහුවම අපේ අය මොනතරම් ආරක්ෂක ප්‍රශ්න තිබ්බද ඒ ජනතාවත් එක්ක අරගලේදී එකට ඉන්න ඕනේ. මට ආරක්ෂක ප්‍රශ්නයක් කියලා පැත්තට ඔව් අසනීපයි. දලසලපිරු මන්ත්‍රීතුමා අසනීපයි. එතකොට මේ ඉහළ සිට පහළට මෙහෙම වෙච්ච එක තිත් ඇත්තක්. දැන් මවුන් රෝහල් ගත වුණා නම් රෝහල් වල වෛද්‍ය වාර්තා වල සඳහන් වෙන්න පුළුවන්. එතකොට කිරි වලට යම් කිසි ද්‍රව්‍යයක් කලවම් වෙලාද? නොයසේ නම් ඒ කිරි නිසාමද? වෙනි කාරණයක් රෝහල් වලදී කොයි ආකාරයෙන්ද වෛද්‍ය වාර්තා සඳහන්? සාමාන්‍යයෙන් බඩේ අමාරුවක් හැදුනම ලේ පරීක්ෂා කරලා මොනවද ඒ පරීක්ෂණ වාර්තාවල තිබුණේ කියලා ඇත්තටම මට අවබෝධයක් නැහැ. ඔය ඔබ මතු කරපු කාරණේ ගැන මගේ අවධානය යොමු කරන්න. යම් විසක් කලවම් වෙලා නම් රුධිර වාර්තා තුල ඒ යම් ආකාරයකින් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන්
අපි දන්නේ නෑ දාපු විසේ තත්ත්වය මොකද්ද. දැන් අපි ගත්තොත් ජාපාල දැන් උදාහරණයක් විදිහට අපේ නාගරික මන්ත්‍රීවරුන්ට මිලින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ප්‍රමුඛ කොළඹ නාගරික මන්ත්‍රීන්ට වාර දුන්නේ වැසිකිලි පහසුකම් සපයා ගැනීමට. එයා ලෑසි කරගත්ත ජංගම වැසිකිලි 300ක්. මේකෙන් විවිධ බලපෑම් ඇවිල්ලා අවසාන වශයෙන් ඒ අයට ලැබුණේ 150යි. හැබැයි ඒ 150නොත් හයි කරගන්න පුළුවන්නේ 100යි. මොකද අපි හයි කරන්න හිටපු පිට්ටනි පහක් අපිට අහිමි කරා. මොකද පාරම දහයි කරගන්න බෑනේ. පෞද්ගලික දේපලක් කැමති වෙන්නේ නැහැ. තමන්ගේ ගෙදර ඇවිල්ලා වැසිකිලියක් හයි කරලා යනවා. ඒතොර අපිට වැසිකිලි හයි කිරීම අවස්ථාව අහිමි කරා. ඒතොර මේකට ජාපාල වගේ දේවල් දාලා ජාපාල කියන්නේ මහලුකු විසක් නෙවෙයි. හැබැයි ඒ මොහොතේ බඩේ යෑමේ අවශ්‍යතාවය ඇති වෙනවා. එතකොට යන්න වැසිකිලි නැහැ. ඒ පිටේනි අහිමි කරලා වැසිකිලි හයි කරගැනීමේ අවස්ථාව අහිමි කරා. අපි කොළඹ නගර සභාවට මුදල් ගෙවලා වතුර ටැංකි 50ක් කරන් තිබුණා. මේ වතුර තිබ්බට අර වැසිකිලි භාවිතයේ අවස්ථාව අහිමි කරා පිටේනි අහිමි කිරීම හරහා. එතකොට ජාපාල දුන්නම් මේ ජනතාවට මෙතන ඉන්න වෙන්නේ දුවන්නම තමයි වෙන්නේ. එතකොට මෙවිනි කූට අරමුණේ මේක කරා වෙන්න පුළුවන්. දැන් ජාපාල වගේ දෙයක් නම් බඩේලිය යනවා. හැබැයි මහලුකු විසක් විදිහට ශරීරයේ තියෙන ඉතින් මොන විස පාවිච්චි කරාද මොනවා මේ සිරින්ජර් වලින් විද්දාද කියන හොයාගන්න පුළුවන් වෙන්නේ රස පරීක්ෂකවරයාට පමණයි. රෝහලේ වෛද්‍යවරුන්ටත් ඒක පිළ දී ඒ වුන්ට කියත හැකි ලේවල අඩංගු වෙන බැක්ටීරියා වර්ගය මොකද්ද දිලීර වර්ග මොනවද ඒ ගැන යම් අදහසක් කියත හැකි. හැබැයි අඩංගු කලේ කුමක්ද කියන විදිහ නිශ්චය සඳහන් කරන්න අමාරුයි වෛද්‍යවරයාට. මේ හැකියාව තියෙන්නේ මේ සාම්පල් කිරිවල සාම්පල් අරගෙන කිරිවල සාමාන්‍යයෙන් දැකිය හැකි බැක්ටීරියා වර්ග වෙනකොත් සංඝටක සහ මේකේ අර අපි කියන විදේශයි ෆොරින් එලිමන්ට් එක කියන්නේ ආගන්තුක සාධකයේ සංඝටකයේ මොකක්ද කියන කාරණය විශ්ලේෂණය කරලා දෙන්න පුළුවන්. පොලිසියට ලබා දුන් සාම්පලයේම රස පරීක්ෂක වෙත යොමු වෙයි කියලා තියෙන විශ්වාසය මොකද්ද? ඒ තමයි මම කිව්වේ. මේ රාජ්‍ය පොලිස්පති ගැන අපිට කිසි විශ්වාසයක් නැහැ. මේ රටේ නීතිපති පොලිස්පති තරම් අපරාධ සහායකයන් දෙදෙනෙක් මේ රටේ තවත් නැහැ. ඒ දෙදෙනාම තනතුරු වලට පත් උනේ පක්ෂග්‍රාහී ක්‍රමයකින්. තමන්ට වඩා ජේෂ්ඨයන් සිටියේදී කිසිම නිර්ණායකයෙන් තොරව දේශපාලන පක්ෂග්‍රාහීත්ව වෙන තනතුරු ගත්ත දෙන්නෙක් ඉන්නේ. ඒ නිසා යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ අපට සතපාක විශ්වාසයක් නැහැ. නැත්තම් අපි මේ ගැන පොලිසියට පැමිණිලි කරේ නැත්තම් මෙච්චර දෙයක් වුණා නම් ඒ පොලිසියට පැමිණිලි නොකළ කියලා අපෙන් අහන්නේ. අපි පොලිසියේ විශ්වාස නැතත් හැබැයි පොලිස්පතිතුමා නරක වුණාට පොලිසිය සිටින සාමාන්‍ය ජනතාවගෙන පොලිසියත් ඇල්ල තින් මේ ආණ්ඩුවේ වැඩිම පීඩාව දෙන පොලිස් නිලධාරීන්. ඒක නිලධාරීක මාත් එක්ක කියනවා අනේ ඉක්මනින් මේ ආණ්ඩුව පෙරලන්න අපිට තිත්ත වෙලා තියෙන්නේ. හවසට ගිහිල්ලා සරසවි ශිෂ්‍යයන්ට බැටන් පහර එල්ල කරන්න ඕනි, වතුර ගහන්න ඕනි. ඒ අපි ඉන්නවා කියලා දැක්කම රැයට රූපවාහිනිය පෙන්වන දරුවෝ පහුවදාට පාසල් යන්න බෑ කියලා අඬනවා. අපි පුදුම කරුමයක් ගෙවන්නේ මේක ඉක්මනට පෙරලන්න. පහළ පොලිස් නිලධාරීන් අවංකව රාජකාරිය කරાવી ඉහළම කෙනාගෙන අපිට ඊළඟ දෙවන තෙවන කිසිම තැනක් ගැන ගැටලුවක් නැහැ. පළවෙනිය පිළිබඳ මුළු රටම දන්න එතුමාගේ පක්ෂග්‍රාහී හැසිරීම තියෙනවා. එතුමටත් මෙන්න අවස්ථාව ස්වර්ණමය අවස්ථාව කර තියෙන්නේ. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය කියලා. පොලිස්පතිතුමාටත් මෙතෙන්දි ස්වාධීනව කෙලින් ඉඳලා තමන් මෙතෙක් කරගත්ත පව් මකාගෙන ආයි හොඳ පුද්ගලෙක් විදිහට එතුමා විශ්‍රාමයේ යද්දි රටේ ආදරේ දිනාගෙන විශ්‍රාම යන්න එතුමට අවස්ථාව තියෙනවා. අපි බලමු එහෙම වෙයිද කියලා. විරාමයක් ගන්නවා. විරාමෙන් පසු මොන ගහනවා. සංකුණ සීමාවෙන් එහා දේශපාලන